දැ කිව්වා පඩක්ට එකක් ඩිසයින් කරම ඩිවලොප් කරන පොසෙස්සක් ගැන අපි කිව්වා. එතකොට ඉරට අපි කතා කරන්න යන්නේ ප්‍රඩක්ට එක ඩිසයින් එක මේ ඩිවලොප් කරන ප්‍රොසෙස් එක ඉම්පරූ කරන්න පුළුවන් ටෙක්නික් ගැන. අපි කතා කරපු ප්‍රඩක්ට එකක් ඩිසයින් කරන එක ඩිවලොප් කරන එක ඒ ප්‍රඩක්ට එක ඩිසයින් එක ඒ ප්‍රොසෙස් එක කොහොමද ඉම්පරූ කරන්නේ වැඩි දියුණු කරන්නේ ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික්ස් මොනවද? එකක් තමයි කොන්කරන්ට් ඉන්ජිනියරින් කියලා කියන්නේ. කොන්කරන්ට් ඉන්ජිනියරින් ඒ තේරුම තමයි දැන් අපි සාමාන්‍ය ගත්තොත් එහෙම ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරනකොට ඩිවලොප් කරනකොට يعني දැන් අපි අත්‍තරම ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරනකොට ඩිවලොප් කරනකොට සාමාන්‍යයෙන් වෙන්නේ අපි ක්‍රියාවලියක් කියවනේ. මුලින්ම නීඩ් සයිඩෙන්ටිෆයි කරනවා, ඊට පස්සේ ඇඩ්වාන්ස් ප්‍රොඩක්ට් ප්ලෑනින් වලට ෆීසිබිලිටි බලනවා. ඊට පස්සේ අපි ඒවෙන් ෆීසිබල් ඒවා විතරක් තෝරගෙන ඇඩ්වාන්ස් ඩිසයින් ප්‍රොටෝටයිප් එකක් හදලා හොඳම එක තෝරගන්නවා. ඩීටේල් ඉන්ජිනියරින් ඩිසයින් මේ විදිහට කියවනේ. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ එක තැනකින් එක තැනකට යනවා. يعني ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන්න එක කට්ටියක්, ඩිවලොප් කරන්න තව කට්ටියක්. හරිද? يعني එක කට්ටියක් එක වැඩක් විතරයි කරන්නේ. ඒගොල්ලෝ බලන්නේ නැහැ අනිත් අය මොකද ඒකට කියන්නේ කියන එක. ඒතර ඒගොල්ලෝ වැඩේ කම්ප්ලීට් කරලා අනිත් අයට දෙනවා. ඒගොල්ලෝ වැඩේ අනිත් අයට ඒගොල්ලෝ කරපු වැඩේ ඊටු ටික කම්ප්ලීට් කරන එහෙම යන්නේ. ඒතර මෙතන තියෙන අවුල මේකයි. ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරන එක කට්ටියක්, ඩිවලොප් කරන එක කට්ටියක් වෙනකොට ඩිසයින් කරන අය දන්නේ නැහැ ඩිවලොප් කරන අයට තියෙන ප්‍රශ්න මොනවද? මොන වගේ ප්‍රොඩක්ට් එකද ඩිවලොප් කරන්න පුළුවන්? ඒ ඩිසයින් එකේ තියෙන අවුල් මොනවද? කරන්න බැරි ප්‍රැක්ටිකල් දේවල් මොනවද? ඒවා ඒගොල්ලෝ දන්නේ නැහැ. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකට වෙන්නේ රිවිෂන්ස් ගොඩක් ඕනේ නේ මැනුෆැක්චර් කරන්න ගියාට පස්සේ. ඒ නිසා මේ අවුල් මගහරවන්න, මේ ප්‍රොසෙස් එක තව වැඩි දියුණු කරවන්න අපි කරන දේ තමයි අපි ඔකට කියනවා අර මේ බැම්මක් උඩින් යන දැන් අර බිත්ති බැඳලා තියෙනවා වගේ. ඒ තැනින් තැනට මේ බිත්ති බැඳලා තියෙනවා වගේ. ඉතින් අපි කරන දේ තමයි concurrent engineering කියලා කියන්නේ. අපි කරන දේ තමයි අපි ওই මේ බැමිටික් හරලා දානවා. හරලා දාලා simultaneously හැමෝම එකතු වෙලා වැඩ කරනවා. හරිද? එහෙනම් අපි බලනවා ඒ design කරන, develop කරන එකට වාඩි වෙලා, එකට රැස් වෙලා ඒගොල්ලෝ බලනවා කොහොමද මේක design කරන්න පුළුවන්? කොහොමද මේක develop කරන්න පුළුවන්? එතකොට අර ඇති වෙන්න පුළුවන් conflicts ප්‍රශ්න අඩුයි. ඒක හොඳයි. හැබැයි මෙතනදී ප්‍රශ්නේ මේකයි. මෙතනදී අපි customers ලට ඕන ඉදේ බලන්නේ නැහැ හැබැයි. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. يعني කස්ටමර් මාකට් එකෙන් මොකක්ද එන එක ඒක අපි බලන්නේ නැහැ. හරිද? يعني අපි හදන දේ තමයි අපි හදන්නේ. පිට ඕන දේ අපි හදලා මාකට් කරනවා. එහෙම පොඩි අවුලක් තියෙනවා. නමුත් අර සිමල්ටේනියස්ලි කරන එක හොඳයි. ඒතර concurrent engineering කියන එක ක්‍රමයක් ඇත්තරම. ඊළඟට design for customer. Design for the customer. ඒ කියන්නේ කස්ටමර් වෙනුවෙන් තමයි design කරන්නේ. අර concurrent engineering කියපු අවුල තමයි මේ කියන්නේ. يعني අපි දැන් හදන්නේ customer වෙනුවෙන් තමයි design කරන්නේ. Design for customer. Customer වෙනුවෙන් design කරා. يعني customerට ඕන විදිහ තමයි අපි design කරලා දෙන්නේ. ඒතර ඒකත් product එකක් design කරන එක develop කරන එක වලදන එක ගන්න පුළුවන් එක තව ක්‍රමයක්. ඒතර මේ අර්ථ ක්‍රම දෙකක් තියෙනවා. එකක් quality function deployment and value analysis නැත්නම් value engineering කියන එක. එතන මේ quality function deployment පළවෙනි එක ගත් quality function deployment. මෙතන දැන් මොකද කරන්නේ? මෙතනදී අපි කරන දේ තමයි අපි customer ගේ voice එක voice of the customers convert කරනවා product එකේ design එකට. يعني customers ලට තියෙන ප්‍රශ්න, customers ලට අවශ්‍ය දේවල් අපි convert කරනවා product එකේ design එකට. හරිද? එතකොට අපි කරන්නේ මෙහෙමයි. අපි කස්ටමර්ස්ලාගෙන් අහනවා ඒගොල්ලෝ මොනවද නැත්නම් කස්ටමර්ස්ලාගෙන් සමීක්ෂණය කරලත් බලනවා කස්ටමර්ස්ලා මොනවද ප්‍රොඩක්ට් එකෙන් අපේක්ෂා කරන දේවල් මොනවද ඒගොල්ලෝ අපේක්ෂා කරන අපේ ප්‍රොඩක්ට් එකෙන් ඒ ටික අපි ලිස්ට් ඩවුන් කරනවා ඊට පස්සේ අපි ඒවා ටික කස්ටමර්ස්ලාගෙන් ඉල්ලන ප්‍රයෝරිටයිස් කරන්න උගලන්ට මොකක්ද වැඩිපුරම ඕනේ මොකක්ද අඩුවෙන් ඕනේ අර ඒ ටික ප්‍රයෝරිටයිස් කරන්න කියලා ඉල්ලනවා ඊට පස්සේ කරන දේ තමයි අපි බලනවා අපි ගාව තියෙන ටෙක්නිකල් දේවල් මොනවද? يعني මේ නැත්තම් මේ කස්ටමර්ස්ලා අපේක්ෂා කරන දේවල් ඉටු කරන්න අවශ්‍ය කරන ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් මොනවද? ඒ කස්ටමර්ස්ලා අපේක්ෂා කරන දේවල් ඒ තියෙන්නේ. මේ තියෙන අපි ගාව දෙන්න තියෙන දේවල්. ටෙක්නිකල් දේවල් ටික. ඒවා ටිකත් අපි ලිස්ට් කරනවා. හරිද? ඊට පස්සේ අපි බලනවා අර කස්ටමර්ස්ලා අපේක්ෂා කරන දේවල් ටික තියෙනවනේ. ඒ දේවල් ටිකෙන් අපි කොහෙද ඉන්නේ? අපේ කම්පීටර්ස්ලා කොහෙද ඉන්නේ? يعني මාකට් එක ගත්තට පස්සේ ඔය කියපු කාරණා ටික අතින් අපි ඉන්නේ කොතනද සහ අපේ කම්පීටර්ස්ලා ඉන්නේ කොතනද අපිට වඩා එක එක කාරණා අතින් කම්පීටර්ස්ලා ඉස්සරහින් ඉන්නවද අත් පහල පහලින් ඉන්නවද ඒකත් බලනවා
තොර ඒ හරහා අපි අඳුනගන්නවා මොනවාගේ මේ ඒරියාස්වලද අපේ අවුල තියෙන්නේ කියලා. කියන්නේ අපේ අවුල තියෙන්නේ මොන මොන වගේ කැරක්ටරිස්ටික්ස් වලද? අපි මොනවත් තව ප්‍රොඩක්ට් එකේ ඩිවලොප් කරන්න ඕන දේවල්, කස්ටම අපේක්ෂා කරන දේවල්, තවමනද අපි එකතු කරගන්න දේවල්, ඒවා අපි අඳුනගන්නවා. ඒතර ඒක ඉතින් අපි අඳුරගෙන තියෙනවා. ඊළඟට අපි කරන වැඩේ මේ අපි කස්ටම අපේක්ෂා කරන දේවල්, අපේ බාන්ඩින් අපි දෙන දේවල් එක රිලේට් කරනවා. හරිද? කියන්නේ අපි කරන වැඩේ තමයි අපි මේ කස්ටම අපේක්ෂා කරන දේවල් අපි බාන්ඩින් දෙන්න ඕන ටෙක්නිකල් රික්වයර්මන්ට් එක රිලේට් කරනවා. කියන්නේ අපි බලනවා මේක දෙන්න මොකක් අපි තම පළවෙනි කැරක්ටරිස්ටික් එක කියලා. ඒ කැරක්ටරිස්ටික් එක දෙන්න මොන ෆන්ක්ෂන් එකෙන්ද වැඩිම දායකත්වයක් ඉන්නේ? මොන ටෙක්නිකල් රික්වයර්මන්ට් එකෙන්ද ලොකු රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ? සමහර කැරක්ටරිස්ටික්ස් වලට ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් කිහිපයකින් දායකත්වයක් දෙනවා වෙන්න පුළුවන්. සමහර ඒවා තියෙන්න පුළුවන් එකකින්වත් එහෙම දායකත්වයක් දෙන්නේ නැති ඒවා. ඒක එහෙම ඒවා දෙන්න අපි තව ටෙක්නිකල් රික්වයර්මන්ට් සෙට් කරගන්න ඕනේ. ඉතින් ඒ හරහා අපිට අඳුර ගන්න පුළුවන් මොන මොන වගේ ෆන්ක්ෂන්ස්ද, මොන මොන වගේ අපි කරන දේවල්ද, මොන මොන වගේ රික්වයර්මන්ට්ස් වලින්ද අර කියන කස්ටම අපේක්ෂා කරන දේවල් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අපි බලනවා මේ කැරක්ටරිස්ටික්ස්, මේ ෆන්ක්ෂන්ස් රික්වයර් මේ ටෙක්නිකල් දේවල් එක තියෙන රිලේෂන්ෂිප් එක ස්ට්‍රොංගද, පොසිටිව්ද, නෙගටිව්ද කොහොමද කියලා බලනවා. රිලේෂන්ෂිප් එකක් තියෙනවද නැද්ද ඔක්කොම බලනවා. හරිද? එතකොට ඒ වගේම තව කාරණයක් මේකෙන් බලන්න පුළුවන්. මේක ගොඩක් දේවල් ඇනලයිස් කරන්න පුළුවන්. තව කාරණයක් තමයි මේකේ පුළුවන්කම තියෙනවා මේ ෆන්ක්ෂන්ස් අතර තියෙන රිලේෂන්ෂිප් එක බලන්න. මේ ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් සමහර දේවල් තියෙන පුළුවන්. අපි බාන්ඩේට යම්කිසි දෙයක්, යම්කිසි ටෙක්නිකල් දෙයක් ඇඩ් කරනකොට ඒ දේ වැඩි කරන්න ගියොත් එහෙම, මොකක් හරි ඒකේ තත්ත්වය වැඩි කරන්න ගියොත් එහෙම තව ෆන්ක්ෂන් එකක් අපිට අඩු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක එක දෙයක් වැඩි කරන්න ගියාම අනිත් දේ අඩු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එක දෙයක් වැඩි කරනවා නම් අනිත් එකත් වැඩි කරන්න සිද්ධ වෙනවා. දැන් බාන්ඩේ ක්වොලිටි වැඩි කරනකොට මිලත් වැඩි කරන්න සිද්ධ වෙනවා. අර ඒ වගේ ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් තියෙන්නේ. ඒ ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් වලත් සම්බන්ධතා අපි අඳුර ගන්නවා. ඒක කොහොමද මේක අවසාන තියෙන දේ මේකයි. තවදුරටත් කිව්වොත් ඇත්තටම ඊට පස්සේ අපි කරන දේ තමයි මේ දැන් කස්ටම සහ කස්ටමර්ට අවශ්‍ය වෙන ඉදී අපි තේරුම් ගත්තානේ මේකේ කස්ටමර්ට අවශ්‍ය කරන කැරක්ටරිස්ටික් මේවා. ඒවා අපි රෑන්ක් කරා. රෑන්ක් කළා ඒවට ලකුණු දෙනවා. කියන්නේ 1 2 3 4 විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ අපි කරන දේ තමයි අර කස්ටමර්ට අවශ්‍ය කරන දේවල් දෙන්න අපි ගාව තියෙන ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් එක ලින්ක් කරා අපි. මේ කැරක්ටරිස්ටික් එකට අදාළ වෙන රික්වයර්මන්ට්ස් මොනවද? ඊළඟ කැරක්ටරිස්ටික් එකට අදාළ වෙන රික්වයර්මන්ට්ස් මොනවද? මොනවත් එකද ඒක රිලේට් වෙන්නේ? ඒත් එහෙම බැලුවා. එහෙම බලලා ඒවටත් ලකුණු දෙනවා. කියන්නේ ඔය මේ බලන්න ඕනි අර තියෙනවා මේකට කියන්නේ house of quality කියලා. බැලුවත් තේරෙනවා. එතකොට එහෙම කළා අවසානේ අපි කරන වැඩේ තමයි මේ අපි ගාව තියෙන ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් වලට අපි ලකුණු දෙනවා. ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් වල ලකුණු එකතුවක් ගන්නවා. නැත්නම් එතකොට අපි බලනවා මේ ලකුණු එකතුව ඇති වැඩිම කවුද කියලා. ඒ හරහා අපි බලනවා මේ ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් වල ප්‍රයර ටිකක් අපි හදනවා. බලනවා මොන වගේ ටෙක්නිකල් රික්වයර්මන්ට්ස්ද ප්‍රොඩක්ට් ඩිසයින් එකේ වැඩිපුර ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. මොනවද ගොඩක්ම වැදගත් වෙන්නේ? එහෙන් බලන්න පුළුවන්. ඒක සරලව කිව්වොත් ඇතර මේ සරලදී හරල කරලා කිව්වොත් මේ කරන්න මෙච්චරයි අපි. මෙතනදී අපි කරන දේ තමයි අතව දෙයක්. ඕන්න අපිට පුළුවන් මෙහෙමත් කරන්න. අර ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් ටික අර අපි කිව්වා ඒක වැදගත්කම් මොකද්ද කියලාත් අපි නම් කරා. ලකුණු ගාන අනුව ඒ වැදගත්කම් බැලුවා. මොකද්ද වැදගත්ම වෙන්නේ? ඊට අමතරව ඒ ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් වල ඩිෆිකල්ටි එකත් ඩිෆිකල්ටි ලෙවල් එකක් දාන්න පුළුවන්. يعني කොච්චර අමාරුද මේ වගේ මේ ෆන්ක්ෂන් එක ඉම්ප්‍රූව් කරන්න. මේ ෆන්ක්ෂන් එක ඉම්ප්‍රූව් කරන්න ප්‍රොඩක්ට් එක ඇතුළත් කරන්න කොච්චර මේ එෆර්ට් එකක් දෙන්න ඕනද? ඒක අනුව ඩිෆිකල්ටි ලෙවල් එකත් නම් කරගන්න පුළුවන්. මොනේ ෆයිනලි ගත්තොත් එහෙම අපි කරන දේ තමයි ක්වොලිටි ෆන්ක්ෂන් ඩිප්ලොයිමන්ට් වලදී කස්ටමර් රික්වයර්මන්ට්ස් ඇයිඩෙන්ටිෆයි කරනවා. කස්ටමර්ට බාන්ඩින් අවශ්‍ය කරන දේවල් ගුණාංග මොනවද? ඒවට ටිකට රෑන්ක් එකක් දෙනවා. බලනවා මොන වගේ ඒවද කස්ටමර් වැඩිපුර අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ බලනවා AAA කියපු රික්වයර්මන්ට්ස් අතින් අපි කොහෙද ඉන්නේ, අපේ කම්පියුටර්ස් කොහෙද ඉන්නේ, අපි මොන වෙන්ද අඩු වෙලා තියෙන්නේ. ඒ අඩු වෙච්ච ඒරියාස් ටික තෝරගන්නවා. ඒ අඩු වෙච්ච ඒරියාස් ටිකට මොන වගේ ෆන්ක්ෂන්ස්ද අපේ රිලේට් වෙන්නේ, ප්‍රොඩක්ට් එකේ මොන වගේ දේවල්ද අපි ඇතුළත් කරන්න ඕනේ. ඒතර ඒ දේවල් ඇතුළත් කරන්න අපි ක්‍රියා කරනවා. ඒ අතරම කරන්නේ අපි අර අපිට පෙන් කස්ටම අපේක්ෂා කරන ඒරියාස් තියෙනවනේ. අපි අඩු වෙලා තියෙන ඒරියාස් කම්පියුටර්ස්ල සාපේක්ෂව අන්න ඒරියාස් ඉම්ප්‍රූව් කරන්න අවශ්‍ය කරන ටෙක්නිකල් දේවල් ටික ප්‍රොඩක්ට් එකට ඉන්ක්ලූඩ් කරනවා. එතන මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. මේකෙදී අපි වොයිස් ඔෆ් ද කස්ටමර්, කස්ටමර්ගේ අදහස් ටික ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එකට එකතු කරනවා. ඉතින් ඒ තියෙන්නේ ක්වොලිටි ෆන්ක්ෂන් ඩිප්ලොයිමන්ට්. දෙවෙනි එක තමයි يعني ඩිසයින් ෆෝ කස්ටමර් කියන්නේ කස්ටමර් වෙනුවෙන් ඩිසයින් කරනවා කියන එක. කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක වෙන විදිහට ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන එක. දෙවෙනි ක්‍රමය තමයි වැලියු ඇනලිසිස්.
අපිගෙන වැලිව ඉංජිනීරින් කියලා. කියන අපේ අපි මෙතන කරන්න හදන්නේ මේකයි. අපි කරන්න හදන්නේ අපි බලනවා මේ ප්‍රොඩක්ට් එකේ කස්ටමර්ට දෙන ක්වොලිටි එක දෙන වැලිව එක එක්ක එහෙමම තියාගන්න එහෙම නැත්නම් ඊට වඩා වැඩි කරන්න. කස්ටමර් දෙන ක්වොලිටි එක කොහොමෝ තියාගෙන හෝ ඊට වඩා වැඩි කරනවා කොස්ට් එක අඩු කරනවා අපි. කොස්ට් එක අඩු කරන ගමන් එතකොට මොකද්ද කරන්න පුළුවන් අපිට? කොස්ට් එක අඩු කරලා ප්‍රයිස් එකත් අඩු කරන්න පුළුවන්. අඩු ගානට කස්ටමර් දෙන්න පුළුවන්. එතකොට කොස්ට් එක අඩු කරන්න හදනවා. දැන් අපි බලනවා මේ ප්‍රොඩක්ට් ඩිසයින් එක ඇතුලේ තියෙනවද මොන හරි අනවශ්‍ය දේවල්? අන්නෙසසරි පාර්ට්ස් මොනව හරි තියෙනවද? يعني කස්ටමර්ට වැලියු ඇඩ් කරන්න නැති ඒවා. එතන අයින් කළා දානවා. ඒසත් බලනවා මේකේ තියෙන මේ ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එකේ තියෙන එක එක පාර්ට්ස් කම්බයින් කරන්න පුළුවන්ද? ඒක කම්බයින් කරලා පුළුවන්ද කොස්ට් එක අඩු කරන්න? එහෙම බලනවා. එහෙම පුළුවන් නම් කම්බයින් කරනවා. සබ් බලනවා මේකේ බර අඩු කිරීම හරහා ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එකේ බර අඩු කිරීම හරහා කොස්ට් එක අඩු කරන්න පුළුවන්ද? ඒ විදිහට අපි කරන්න හදන්නේ අර වැලියු එක ඇනලයිස් කරලා බලනවා. මේ කස්ටමර්ට මේ ප්‍රොඩක්ට් ඩිසයින් එකේ තියෙන වැලියුබල් දේවල් මොනවද? ඉන්වැලියුබල් දේවල් මොනවද? වැලියු ඇඩ් වෙන්නේ දනේ වැඩ වැලියු ඇඩ් වෙන දේවල් මොනවද? ඇඩ් වෙන්නේ නැති දේවල් මොනවද? දැන් වැලියු ඇඩ් වෙන්නේ නැති දෙයක් මේකේ තියෙන එක අයින් කරලා දානවා. කම්බයින් කරන්න පුළුවන් දේවල් මොනවද? එහෙම තියෙනවා නම් කම්බයින් කරනවා. වේට් එක අඩු කරන්න පුළුවන් අඩු කරනවා. අපි අරමුණ තමයි වැලියු එක එහෙමම තියාගෙන එහෙම නැත්නම් වැලියු කිරඩා වැඩි කරලා කොස්ට් එක අඩු කරන එක. ඒක තමයි වැලියු ඇනලිසිස් කියලා කියන්නේ. නැත්නම් වැලියු ඉන්ජිනියරින් කියලා කියන්නේ. හරිද ඒක? හරි. ඉතින් ඒ මොනවද අපි කතා කරේ? අපි කතා කරේ ප්‍රොඩක්ට් එකක ඩිසයින් එක ඩිවලොප්මන්ට් එක ඉම්ප්‍රූව් කරන්න භාවිතා කරන්න පුළුවන් ටෙක්නික්ස් තුනක් ඇතරම. දෙකක් කියලා ගන්න පුළුවන්. කොන්කරන්ට් ඉන්ජිනියරින් and voice and design for customers. concurrent engineering and design for customers. එතන මේ design for customers එක කොටස් දෙකයි quality function deployment and value analysis. තව value engineering. මේ ඔක්කොම එතකොට customer ට අපි දෙන product එක design කරනකොට ඒක develop කරනකොට ඒ process එක improve කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් techniques තමයි ඒක. හරි. තවත් ඔහොම දෙකක් තියෙනවා. කොහොම තව ටෙක්නික්ස් දෙකක් තියෙනවා ඕක ඉම්ප්‍රූව් කරන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල්. හරිද? ඊට කලින් අපි කතා කරන්න ඕනේ එහෙම දෙයක්. ඒ දෙක කියන්න කලින් අපි මෙහෙම මෙහෙම පටන් ගමුකෝ. අපි දැන් කතා කරන්නේ ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරන ඩිවලොප් කරන ප්‍රොසෙස් එක. හරිද? ඒ ප්‍රොසෙස් එකේ ස්ටෙප්ස් ටිකක් මුලින්ම කියවනේ නීඩ්ස් අයිඩෙන්ටිෆයි කරනවා. ඊට පස්සේ හඳුනගත් අයිඩියාස් වලින් ෆීසිබල් ටික තෝරගන්නවා. ඊට පස්සේ ෆීසිබල් ටික ප්‍රොටෝටයිප්ස් හදලා හොඳම ප්‍රොටෝටයිප් එක තෝරගන්නවා. එහෙම ඇවිල්ලා හතරවෙනි පියවර මොකක්ද අර කියුවේ? ඒ හඳුනාගත්ත හොඳම ප්‍රෝටෝටයිප් එක ඩීටේල් අපි ඩිසයින් කරනවා. අපි ඩිසයින් කරනවා ෆන්ක්ෂන් එක වෙනුවෙන්. අපි ඩිසයින් කරනවා රිලයබිලිටි සහ සේෆ්ටි වෙනුවෙන්. අපි කම්පොනන්ට්ස් තීරණය කරනවා. අපි ඩිසයින් කරනවා මැනුෆැක්චරබිලිටි වෙනුවෙන්. ඒ වගේ අර ප්‍රොඩක්ට් එක සම්පූර්ණයෙන් ඩිසයින් කරනවා. කම්ප්ලීට් ඩිසයින් එකක් ගන්නවා. අන්න ඒ තැනට තමයි අපි දැන් එන්නේ. අපි දැන් මේ කතා කරන්න හදන්නේ ඔය කියපු ප්‍රොඩක්ට් ඩිසයින් ඩිවලොප්මන්ට් ප්‍රොසෙස් එක හතරවෙනි ස්ටෙප් එක වෙන ඩීටේල්ඩ් ඉන්ජිනියරින් ඩිසයින් කියන ස්ටෙප් එකේදී කන්සිඩර් කරන්න ඕන ෆැක්ටර්ස් මොනවද? ඒ අධ්‍යයනයේදී ඒ ස්ටෙප් එකේදී අපි සලකා බලන්න ඕනේ සාධක මොනවද? එකක් තමයි ඩිසයින් ෆෝ මැනුෆැක්චරබිලිටි. අපි එතනදි කිව්වා ඩිසයින් ෆෝ මැනුෆැක්චරබිලිටි. තේරුම මොකද්ද? අපි ඩිසයින් කරන්න ඕනේ මැනුෆැක්චරබල් වෙන්න. භාණ්ඩයක් ඩිසයින් කරන්න ඕන එක හදන්න පුළුවන් වෙන්නේ. අපි ඩිසයින් කරලා දෙන භාණ්ඩය ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකට පුළුවන් වෙන එක නිර්මාණය කරන්න. ඇත්තටම මැනුෆැක්චර් කරන්න පුළුවන් වෙනවා. ඒක ට්‍රැඩිෂනල් අප්‍රෝච් එක තමයි. ඉස්සරහෙම එකක් නැහැ. ඕවද බෝ. We design it, you build it. අපි ඩිසයින් කරනවා හදන්න කැමති විදියට. එකගත්තයක් එහෙම කමියුනිකේෂන් එකක් නැහැ. අපි අර කිව්වේ ඕවද බෝ කියලා. උඩින් උඩින් යවනවා කියලා කිව්වේ බිත්තිය උඩින්. ඒක. මොකද දැන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් මැනුෆැක්චරබිලිටි සඳහා අපි ඩිසයින් කරනවා. ගොඩක් කම්පැනිස් අපි ගත්තොත් එහෙම Apple, Toyota ඒ වගේ කම්පැනිස් concurrent engineering use කරනවා. ඒක කරන දේ තමයි let's work together simultaneously. ඔක්කොම එක තුලා වැඩ කරනවා. එක තැනක වාඩි වෙලා වැඩ කරනවා. design කරන කට්ටිය, product එක develop කරන කට්ටිය එකතු වෙලා වැඩ කරනවා. ඒතර ඒ හරහා පුළුවන්කම තියෙනවා අර manufacturability සඳහා design කරන්න. එහෙනම් අපි product එකක් design කරනකොට අර detailed design එක කරනකොට ඩීටේල්ඩ් අපි මේක හොඳට ඩිසයින් කරනකොට සම්පූර්ණ කම්ප්ලීට් ඩිසයින් එක කරනකොට මේ ප්‍රොටෝටයිප් එක අපි කන්සිඩර් කරන්න ඕනේ. අපි ඩිසයින් කරාට හදන කට්ටියට හදන්න පුළුවන් වෙන ඩිසයින් කරන්න ඕනේ. ඒතර ඒ සඳහා ට්‍රැඩිෂනල් අප්‍රෝච් එකට ගැලපෙන්නේ නැහැ. පාවිච්චි කරන්නේ කොන්කරන්ට් ඉන්ජිනියරින්. මෙහෙන් භාවිතා කළා මැනුෆැක්චරබල් වෙන ඩිසයින් කරන්න. ඒක 4th ස්ටෙප් එකේදී ඩීටේල් ඉන්ජිනියරින් ඩිසයින් වලදී කන්සිඩර් කරන එක ෆැක්ට් එකක්.
දෙවනි එක තමයි design for manufacturing and assembly. design for manufacturing and assembly. ඒක මෙහෙම ඒක අත්‍තරම ගොඩක් අර slide එකේ මොනවද ටිකක් තියෙනවා ඒක තේරෙන්නේ නැහැ අත්‍තරම කියවුවා කියලා. ඒක අත්‍තරම මිසුත් කිව්වා ඒක එච්චරම يعني detail එක දැනගන්න ඕනේ නැහැ කියලා ඒක තියෙන දේවල්. ඒක මෙහෙම හිතන්න සරලව හිතන්න අර manufacturability වගේම කියලා හිතන්න. design for manufacturability වගේ තමයි design for manufacturing and assembly. එහෙම ලොකු දෙයක් අත්‍තරම අපිටත් ඒක ගැන ලොකු වර දෙයක් කිව්වේ නැහැ. හරිද? ඒක තේරුම් ගන්න නිකන් මෙහෙම. අර වගේම තමයි අපි ඩිසයින් එකක් කරනකොට ඒ ඩිසයින් එක ඒ ඩීටේල් ඉන්ජිනියරින් ඩිසයින් එක කරනකොට ඒ ඩිසයින් එක අපි කරන්න ඕනේ මැනුෆැක්චර් කරන්න පුළුවන් ඉන්න. يعني අපි කේපබල් වෙන්න ඕනේ මැනුෆැක්චර් කරන්න. මේක අපිට ප්‍රැක්ටිකලි හදන්න පුළුවන් වෙන විදිහට ඩිසයින් කරන්න ඕනේ. මැනුෆැක්චර් කරන්න ඇසෙම්බල් කරන්න පුළුවන් වෙන විදිහට අපි ඩිසයින් කරන්න. එහෙම හිතන්නකෝ ඒ ඇති. අද අපිට නම් වැඩි එක ගැන චර් කිව්වේ නැහැ. සමහරවිට අවශ්‍ය නැහැ කියලා තමයි කිව්වේ. චර් දරුණු ලොකුවට අවශ්‍ය නැහැ කියලා කිව්වේ. හරි. ඊට පස්සේ දැන් මේ කතා කරන් ඉන්නේ 4th step එකේදී. Detailed engineering design කියන step එකේදී consider කරන්නේ factors. Design for manufacturability, design for manufacturing and assembly. තුන්වෙනි එක. දැන් අපි එනවා තුන්වෙනි එක. Design for environment. ඒ කියන්නේ මොකද්ද? මේ product එකක් design කරනකොට design කරන්න ඕනේ environmental damage එක අඩු වෙන විදිහට. Product එකක් design කරනකොට ඒක අපි design කරන්න ඕනේ environmental damage එක අඩු වෙන විදිහට. පාරිසරික හානිය අවම වෙන විදිහට. ඒ කියන්නේ අපි මේ product එක හදන්න ගන්න materials recycle කරන්න පුළුවන් වෙන්න ඕනේ. Product එක හදලා භාවිතා කරලා ඉවර වුණාට පස්සේ ඒක ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම product එක හදන්න energy consumption එක බලශක්ති පරිභෝජනය අඩු වෙන්න ඕනේ. ප්‍රොඩක්ට් එකකට පරිසර හිතකාමී වෙන්න කෙටියෙන් කිව්වොත්. ඒතර ඒ විදිහට තමයි ඩිසයින් කරන්න ඕනේ. එහෙනම් ප්‍රොඩක්ට් එකක් අපි ඩිසයින් කරනකොට ඩීටේල් ඩිසයින් කරනකොට අපි ඒ ෆැක්ටර් එකත් කන්සිඩර් කරන්න ඕනේ. හරිද? එහෙම. එතකොට ඊළඟ එක. ඊළඟට අපි ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරනකොට අපි කන්සිඩර් කරන ඊළඟ ෆැක්ටර් එක තමයි ස්ටෑන්ඩර්ඩයිසේෂන්. ඒ කියන්නේ එහෙනම් දන්නවා ස්ටෑන්ඩර්ඩයිසේෂන් කියන එක. ඒ කියන්නේ අපි තීරණය කරන්න ඕනේ මේක ස්ටෑන්ඩර්ඩයිස් ප්‍රොඩක්ට් එකක්ද? එහෙම නැත්නම් customize product එකක්ද? ඊගෙන අපි තීරණය කරන්න ඕනේ අපි හදන භාණ්ඩය standardized product එකක්ද? identical product එකක්ද හදන්නේ? නැත්නම් customer ගේ requirement එක අනුව වෙනස් කරන product එකක්ද අපි හදන්නේ කියලා. ඊළඟ කාරණේ robust design. ඒ කියන්නේ අපේ product එක 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 environments වලට adapt වෙන්න පුළුවන් වෙන විදිහට අපි හදලා තියෙන්නේ. ඒක අපි තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරනකොට අපි ඩිසයින් කරන්න ඕනේ එක එක එන්වයරන්මන්ට් වලට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් විදිහට, ඇඩැප්ට් වෙන්න පුළුවන් වෙන විදිහට. දැන් කුඩයක් නම් වැස්සට හැරෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අවුවෙත් එකේ ඉරේලිය මූණට එන්න තියෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කුඩේ අතරින් ඉරේලිය එන්නේ නැති වෙන්න ඕනේ. එහෙම ඩිසයින් කරන්න ඕනේ. ප්‍රොඩක්ට් එකක් වුණාම ඒක පුළුවන් වෙනවා. ඒ කියන්නේ හැකියාවක් තියෙන්න ඕනේ ඇඩ්ජස්ට් වෙන්න. ඒතර එහෙම තමයි ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන්න ඕනේ. එනම් ප්‍රොඩක්ට් එකක් ඩීටේල් ඩිසයින් එක කරනකොට ඒක ස්ටෑන්ඩර්ඩයිසේෂන්ද නැත්නම් කස්ටමයිස්ඩ් කියලා තීරණය කරන්න ඕනේ. ඒක එන්වයරන්මන්ටල් ඇඩැප්ට් වෙන්න පුළුවන් වෙන විදිහට සැකසෙන්න පුළුවන් වෙන විදිහට ඩිසයින් කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මොඩියුලර් ඩිසයින්. මොකද මොඩියුලර් ඩිසයින් කියලා කියන්නේ? ඒ කියන්නේ අපි මොඩියුලර් ඩිසයින් කියලා කියන්නේ ප්‍රොඩක්ට් එක අපි හදන්නේ හෝල් තනි ප්‍රොඩක්ට් එකක් විදිහටද? එහෙම නැත්නම් සබ් පාර්ට්ස් වල ඇසෙම්බල් එකක් විදිහටද? يعني do we produce the product as a whole or consist of with sub components sorry consist වෙනවද එක එක parts වල එකතුවක් විදිහට product එක හදන්නේ එහෙම නැත්නම් තනි single product එකක් විදිහට product එක හදන්නේ ඒක අපි තීරණය කරන්න ඕනේ එතන මේ detailed engineering design කරනකොට හරිද detailed engineering design එක product එක සම්පූර්ණ prototype එක සම්පූර්ණයෙන් හොඳට complete design එකක් කියලා design කරනකොට අපි consider කරන්න ඕනේ එකක් තමයි ඩිසයින් කරනකොට මැනුෆැක්චරබල් වෙන එක ඩිසයින් කරන්න ඕනේ. ඊළඟට මැනුෆැක්චරින් ඇන් ඇසෙම්බ්ලි වෙන පුළුවන් කරන්න පුළුවන් වෙන ඩිසයින් කරන්න ඕනේ. ඊළඟට එන්වයරන්මන්ට් එකට හිතකාමී වෙන විදිහට ඩිසයින් කරන්න ඕනේ. ඊළඟට ස්ටෑන්ඩර්ඩයිසේෂන් ප්‍රොඩක්ට් එකක්ද නැත්නම් කස්ටමයිස් ප්‍රොඩක්ට් එකක්ද කියලා ඒක තීරණය කරන්න ඕනේ. ඊළඟට ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන්න ඕනේ රොබස් ඩිසයින් එකක් වෙන විදිහට. කියන්නේ එන්වයරන්මන්ටල් දේවල් එන්වයරන්මන්ටල් චේන්ජස් වලට ඇඩැප්ට් වෙන විදිහට. ඊළඟට මොඩියුලර් ඩිසයින් එකක් කියන එක. අපි තීරණය කරන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක අපි හදන්නේ තනි සිංගල් ප්‍රොඩක්ට් එකද නැත්නම් සබ් පාර්ට්ස් වල ඇසෙම්බල් එකක් විදියට කියලා. ඔන්න ඔය කාරණා ටික අපි සලකා බලන්න ඕනේ, කන්සිඩර් කරන්න ඕනේ අර ප්‍රොඩක්ට් ඩිසයින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකේ ස්ටේජ් 4th, හතරවෙනි ස්ටේජ් එකේ ප්‍රොඩක්ට් ඩීටේල් ඉන්ජිනියර් ඩිසයින්. ඩීටේල් ඉන්ජිනියර් ඩිසයින් වල ඔය කාරණා ටික අපි කන්සිඩර් කරනවා. හරිද? එතකොට ප්‍රොසෙස් එක දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. හරිද?
දැන් අපි කතා කරානේ design for manufacturability, design for manufacturing and assembly, design for environment, standardization, robust design and modular design කියලා. ඔය කතා කරපු ඒවා හයෙන් කාරණා දෙකක් තියෙනවා. design for manufacturing and assembly, design for environment කියන ඒ කාරණා දෙකක් අපිට ගන්න පුළුවන්. techniques දෙකක් විදියට. අර කියපු මේ product design එක develop කරන ඒ process එක improve කරන්න භාවිතා කරන පුළුවන් techniques විදියට. අපි කියුවේ techniques for improving the design process කියලා. product design process එක improve කරන්න භාවිතා කරන techniques අපි කිව්වා concurrent engineering එකක් අපි කිව්වා. දෙවැනියට අපි කිව්වා design for customers. ඒකට අපි කතා කළා quality function deployment and value analysis නැත්නම් value engineering කියලා. ඊළඟට එකට ගන්න පුළුවන් දේ තමයි අපි ඔය කතා කරපු design for manufacturing and assembly. කියන්නේ manufacture කරන්න පුළුවන් වෙන විදිහට assemble කරන්න පුළුවන් විදිහට design කරනවා. ඒකත් product එකක් design කරන එක improve කිරීමක් තමයි. අපි product එක manufacture කරන්න පුළුවන් assemble කරන්න පුළුවන් වෙන විදිහට design කරනවා කියලා කියන්නේ designing process එක improvement එකක්. ඊළඟට design for environment. කියන්නේ දැන් ඇත්තටම දැන් අපි යන්නේ අර green concept එකට අපි යනවා නේ. කියන්නේ පරිසර හිතකාමී දේවල් නේ. අපි කතා කරන්නේ දැන් economic development එක sustainable development. ඒ නිසා අපි බලනවා environment as friendly විදිහට design කරන්න පුළුවන්ද කියලා. තර යම් කිසි අවස්ථාවක product එකක් design කරනකොට environmental friendly විදිහට design කරනවා නම් ඒකත් product design process එක improvement එකක්. එහෙනම් product එකක් design කරන process එක develop කරන process එක improve කරන්න භාවිත කරන techniques තමයි එකක් concurrent engineering, අනිත් එක තමයි value for customer, designing for the customer, designing for the customer. ඒකට කොටස් දෙකයි quality function deployment QFD and value analysis නැත්නම් value engineering. ඊළඟ manufacturing for designing for manufacturing and assembly. designing for manufacturing and assembly අන්තිම එක designing for environment. ඒ ඔය ටික අපිට ගන්න පුළුවන් product එකක design කරන process එක develop කරන process එක improve කරන්න භාවිත කරන techniques විදියට. ඕකේ අන්තිමට කියපු දෙක design for manufacturing and assembly, design for environment කියන එක අර කලින් කියපු product designing development process එක හතරවෙනි step එක වෙන detailed engineering design කියන එක කිරීමේදී consider කරන factor දෙකක් උත් වෙනවා. එතනදී consider කරන්න factors දෙකක් උත් වෙනවා. හරි. ඒතර එතනින් තුන්වෙනි පාඩම ඉවරයි.